තිරුවන් සරණයි පින්වත්නි. අද ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ උදේ පිණ්ඩපාත වෙලාවේ. ස්වාමීන් වහන්සේලගේ ප්‍රෝග්‍රෑම් එක හැම වෙලෙම යනවා. හැබැයි අද ලංකාවේ අපි දැන් පුරුදු මේ බණ අහන එක වෙලාව විතරයි. ඉතින් ඇත්තටම තමන්ගේ මුළු ජීවිතයේ තියෙන වෙලාවෙම මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන් පවර්ෆුල් කරන් ප්‍රැක්ටිස් එක ඉන්නකොට ඒක විතරම අපේ කර්මය ෂෙයා කරගන්න පැත්තකට තමයි ගමන් කරන්නේ. එහෙම කරන් ඇවිල්ලා මෙහෙම කතා කරොත් ඒකෙත් තව කතා කරන එකෙත් ඉෆෙක්ටිව් එකක් තියෙනවා, ක්‍රියාවෙත් එක ස්පිටියක් තියෙනවා. ඔක්කොම සිත මුල් වෙලා තමයි සිද්ධ වෙන්නේ පින්වතනි. හැබැයි මම ටිකක් පරක්කුයි කරන්න දෙයක් නෑ. මටත් මේ රූටින් යන්නේ මේ මෙහෙම. අද පළවෙනිටම මම හිතන මගේ මහාන ජීවිතයේ පළවෙනිටම ඩේ එකක් පටන් ගන්න ඉන්න දවසක්. අවුරුදු කීය 17 ඉතින් මම මේක රහත් වෙලා කරන් හිටියේ. හැබැයි තාම බෑ. කමන්නේ දැන් පුළුවන් දෙයක් කරන්න. අපේ පළවෙනිටම පොඩ්ඩක් වෝක් එකක් ගිහලා මේ කියන්නේ මම දැන් තනියම ඉන්නකොට කරනවා වගේ බලනවා. ඉතින් ලේසි නෑ මේ ගොඩාක් කට්ටි ඉන්නකොට. මොකද පළවෙනිටම භාවනා කරන්න යන්න එපා පින්වතුනි. පළවෙනිටම රිලැක්ස් කරන්න පුරුදු වෙන්න. දැන් මේ ආවා කියලා මෙතන මොනස්ට්‍රියකට එහෙම මේ පොඩක් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ මමත් ඔය පොඩි තරුණ කාලේ ඔය බොක්ස් වලට යන්න ගිලන්නේ. මේක නිකන් මතුනේ කොහෙන්. මට අර මහත්තයෙක් කියුවා වහන්සේ ආනාපාන සතිය කරාද මේක කරන්න. මොනවත් නෑ ඔහේ. මම හැබැයි ගවේෂණයක් තිබ්බා ෆිසික්ස් තුලින්. ඒ වගේ නෝ එහෙම හිතුවේ නෑ මේක කරන්න ඕනි කියලා. එහෙම නිකන් දන්නෙත් නෑ මොනවද කියලා. ඔහේ හිත මේ වගේම පරිසරයක් ලෙසෝතවල පාළුයි ලස්සන ගඟක් තිබ්බා, කැලිඩන් රිවර් එක. ඔතනට මං තාත්තාගේ ගෙදර තිබ්බා. මෙහෙම මං ඇවිදින්න යනවා හැන්දෑවට. එහම යනකොට තමයි පස්සේ වෙලාවෙම හිතට ආවේ මේම පාළු තැන්වල ඉන්නෝනේ. මොනාද ඉතින් මෙහෙම ඉන්න එක ලොකු දෙයක් පින්වතුන්. මට චුට්ට තමයි මට නිකන් එන්නේ රියැලිටි එකට මේ පින්වතුන්ලා. හැබැයි පින්වතුන්ලාට පුළුවන් ලොකු ගමනක් යන්න. පින්වතුන්ලා අමුතු විශේෂයි. ප්‍රශ්න දුක් තියෙනවා කාටත්, බිලියනර්ස්ලටත් තියෙනවා පින්වතුනි. නැති කෙනෙක් නෑ මේ මනුලුව. නැත්තේ තණ්හාව අඩු කරන් යන කට්ටියන්ට. නැත්තම් වෙන ඔකෝටම ආයි අපි එළියෙන් පෙවුනට තණ්හාව තියෙනවා නම් එයාට මහ දුක් තියෙනවා. ඒක පොඩ්ඩක් මුණද වැළුවම් බලන්න පුළුවන්. පොඩ්ඩක් මං අලුතෙන් මගේ මං හිතන්නේ ලංකාවේ ගොඩක් අය ජෙලස් වෙයි මේකට. මොකද මේ සක්මන ගැන මේ ගොල්ලන් අහනවා. ඉතින් මට මෙහෙම බනකට කියන මං බනට මෙහෙම තේරුම් කළා කියන ක්‍රමයක් නෑ කරන්න. දැන් අපි ගුරු හාමුදුරුවනත් අපි එහෙම මෝඩලා ආවමයි අපිට එහෙම රිවීල් කරේ. ඒ ධර්මයේ ප්‍රැක්ටිසස් එහෙම මැනික් වගේ පිංගොතනේ. එහෙම නිකම්ම ආවට මේ එකපාරම දෙන්න කිව්වම දෙන එක හරි නෑ. අපි බලන්න ඕනේ යා මෝඩලා එනවද කියලා. දැන් මම ඊයේ බනක් කිව්වේ හරිම. දැන් මම මේ හදපු බනක් මේ දැන් තියෙන තත්ත්වය අනුව බලලා තව එක තවත් හදන්න වෙනවා බලනකොට. මොකද ඒ හිර වෙලා ඉන්නවා නම් මේ එතනට අදාළ මේක සොෆ්ට් කරන්න වෙනවා. දැන් කෙනෙකුට කෙලින්ම ඇහුණා මිතේ මේ හාමුදුරු මේක මේ කින්ඩර්ගාඩන් එකට කියනවා gene කියලා. ඔව් කරන්න දෙයක් නෑ. මට ඒක කරන්න වෙනවා යාට මේ ඒක මාස්ටර් කරන්නක. මොකද මගෙත් අරමුණ තමයි මේ පින්වතුන් ඇත්තටම ඒ අවබෝධයකට එන පාත් එකට. දැන් මෙහෙම අපි පාර දිගට දකින්නකොට අර කෙලවර ගැන හිත ඉඳලා හරියන්නේ නැහැ පින්වතුනි. අපි මේ වර්තමානයේ දැන් ඊළඟට ගන්න ඕන ස්ටෙප් එක. ඒතර කවදා හරි එතනට යවෙනවා මේ ඒ ස්ටෙප්ස් ගත්තොත්. එහෙම ගත්තේ නැත්නම් තින් ගත්තා වගේ හිටියොත් ඒක අපි ඔක්කොමලා රවට්ට ගත්තා වෙනවා. ඒක නිකන් අපරාධය. අන්තිමටම අපි දුක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ගමනක් ගිහිල්ලා නෑ. මේ බඩගාගෙන හරි අඩියෙන් අඩිය පාරේ යනවා නම් තමන් කවදා හරි එතනට එනවා. ඔන්ලි මැටර් ඔෆ් ටයිම්. චුට්ටක් ප්‍රමාද වෙච්චරයි. බට් එතනට එනවා, රීච් වෙනවා. මේකේ නෑ කිසිම රේස් එකක්. මේකේ කවදාද එන්නයි යෝනේ. යා අවද ෆස්ට් එහෙම එකක් නෑ මේකේ. මේක කොහොම හරි එන විදියට පාරට වැටෙන්න ඕනේ. ඒ සමාකලට ඔක හිතේ තියෙන පිංවතුනි හැම දෙයක්ම. සමහර ආමියකේ පුරුදුන ටිකක් ඒකට ඔළුවට පුදුම හිතුණා. මේ මොකද මේ මම මේ මහා කාෂ්ඨේ වවුනියාවේ පැත්තේ වඩිනකොට දැන් ඔහම එනකොට මේ එල්ටිටි ඒරියකට එස්සලා මේ තාම්දෙන් කකුලට පිච්චෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මේකේ ක්‍රමයක් තියෙනවා පිංවතුනි.
ඒ කියන්නේ දැන් මමත් එක ස්ටඩි කරලා දැන් මම මේක මාස්ටර් කෙනෙක් මොකද පාරේම අද ටිමයි ටිකක් අපිට ඒක කරන්න බැරි වුණේ මොකද වෙලාවට යම්මදි පොඩ්ඩක් හරි මෙහෙ මං හරි සතුටු වුණා මට මේක චුට්ටක් කරන්න පුළුවන් වුණාම පා ගමනින් එහෙම පොඩ්ඩක් කියලා පිඳු සිඟාගෙන මං ආසයි මෙහෙ මං මේගොල්ලන්ට ටිකක් මේවා කන්න ආස නැහැ මම යනවා මාකට් සුපර් මාකට් එකට ඒ කියන්නේ රේන්ජ් පිණ්ඩපාතෙත් නෙමෙයි මේක හැබැයි මෙහෙමත් තියෙනක ලොකු දෙයක් මේක මට ලොකු මේ කට්ටිය සලසපු ලොකු කුසලයක් ඇත්තම කියනවනම් හැබැයි මේක අපි අරේන්ජ් නැතුව එහෙම සද්ධාවෙන් ජීවත් වෙන ඒවා අත්දකින්න වෙනවා පින්වතුනි එතකොටයි දෙවිදේවතාන් වහන්සේලා කියම් ඇක්ටිවිටීස් එන්න පටන් ගන්න ඒගොල්ලන් උත් වෙනවා විශ්මිතපත් වෙනවා ඒත් සමාඩ තමන් එහෙම ජීවිතයක් ගෙනිච්චුනේ ප්‍රතිපත්තියට තැන දීලා මොනවත් මොනවද වෙන්නේ කියලා හිතන්නේ නැතුව තමන්ට මුළු විශ්වයම උදව් වෙන්න එනවා මම ඒවට මම කියනකොට පොඩ්ඩක් කියන්න මොකද දෙවිවරු ගැනත් කොහොමද උදව් වෙන්නේ කියලා හිතනවනේ ප්‍රතිපත්ති ඉන්නකොට ඉතින් සමහර පින්ඩපාත යනකොට හරි භයානකයි මොනවත් තමන්ට හිතුවට ටග් ගාලා එක ලැබෙයි ඉතින් හිතන්නේ නැතුව ඇත්තටම පින්ඩපාත යන අනිත් අය වෙනුවෙන් පින්වතුනි දෙන්න යන්නේ ගන්න නෙමේ ඉතින් ගොඩක් විට මේ දාන ගැන රිෆ්ලෙක්ට් කරන්නේ නැතුව මොනවත් හිතන්නේ නැතුව තමයි යන්න ඕනේ මිනිස්සුන්ට ආශිර්වාද කරා ගියා ආශිර්වාද කරා කියලා. සමහර දුන්නද නැද්ද දැන් ගෙවල් වල හිටන් හිටියා. දැන් මෙහෙම මෙහෙ හිටියා නම් මම ආසය යන්නේ සුපර් මාකට් එකට ගාටලා හිටන් හිටියා. සුපර් මාකට් ඒරියා එකක් තියෙනවනේ. මම දන්නේ මෙහෙ නීති කොහොමද කියලා. මේක ඉංගලන්තේ කරා කියලා මට ආරංචි. එතකොට කවුරු හරි ඇවිල්ලා ආයේ මොකද්ද කියලා හයි මෙහෙ ආයේ මිනිස්සුත් හිඟන්නේ කියලා හිතයි. පින්ඩපාත් කියලා කියනවා. පින්ඩපාත් එතකොට ඒගොල්ල සමහරට මේ මොකද පින්නක් කොහම ෆුඩ් මරි එතන ෆුඩ් කියලා සල්ලි දාන්න යන්න පුළුවන් සල්ලි ගන්න නැහැ කියලා කියන්න පුළුවන් එතකොට මේ මොනවාද කෑම කියලා කිව්වම ඉතින් ඒකට හිතනොත් ඉතින් කියලා කෑම මොන හරි අරන් එවි සමහරට දාන්න තිබ්බ සල්ලි වලට වඩා ගණන් කෑමක් අරන් ඉන්න පුළුවන් ඔක කරන්න බැරි නෑ හැබැයි මම මෙහෙම කැමතිද නිකන් අයිඩියා එකක් කිව්වේ මගේ කියන්නේ ඔළුවේ සාමාන්‍යයෙන් අපි එදා බුද්ධ කාලේ ආවනම් කවවරි අපි හිතනවානේ ස්වාමි වහන්සේලාගේ ස්පිරිට් එක නේ කියන්නේ මෙහෙම සද්ධාවෙන් දැන් මම සමහර කැලේ ඉන්නකොට මිනිස්සෙක් හම්බෙනවා කියන එක ලොකු දෙයක් සමාක අවස්ථාවලදී. ඉතින් දැන් මේ මිනිස්සු ඉන්නවා සාසනය දන්නේ නැති එක පමණයි. ඉතින් මේ අයට උනත් ඒ දුක් කොටම තියෙනවා පින්වත්නි. මේ මෛත්‍රිය ලංකාවේ මිනිසුන් විතරක් නෙමෙයි. සමාකට මට හිතෙනවා මේක මිනිසුන්ට මාව නම් තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම ආවත් මට අතාසයි මේ මනස චුට්ටක් හරි මේ පිංගුතුන් ලැබෙනවනම් මේ ඔක්කොම ගැන හිතන්න විපාක මේ විපාක හිඳයි මේ කට්ටිය මෙහෙම හම්බෙන්නේ හැබැයි මුළු අනිත් හම්බෙන්න බැරි කට්ටියට පවා තමන් හිතෙන් අඩුවක් කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්ඩ කොහොම හරි මම මේ අයට සැනසීමක් ඇති කරන ජීවිතයකට මගේ ජීවිතේ ගෙනියනවා තව මට ඊයේ පොඩි ටිප්ස් වගේ දෙන්න වුණා මේ භාවනාවට ඉම්පෝර්ටන්ට් තමයි හිස් බඩ තියෙන එක පුළුවන් තරම් ඒ වගේම ටොයිලට් එකටත් ඒ කියන්නේ හිස් බඩයි ඒක ඩේලි පොඩ්ඩක් ට්‍රේන් කරනවා නම් වටිනවා ඒ අර සනීපයක් ඒතර ඇඟට අර ඩයිජෙස්ෂන් එක බලා ගන්න එක මේකට උදව්වක් පොඩි ටිප් එකක් හිස් බඩයි මේකයි ඕනම් කිරි එකක් වගේ වළඳන්න මොකද ටිකක් ඇඟ දුර්වල වගේ හිතනවනම් බුකුඩු බර බල්කී එකක් නෙමෙයි මේ උදව් වෙනවා පිංගුතුනි එවන් කෑමෙත් තියෙනවා මේ රස දෙකක් විඳින්න බෑ සාමාන්‍යයෙන් මේව රස මොන හරි කාම ලෝකේ ගත්තොතින් අර එනර්ජි ලොස් එකක් මං ඊයේ කිව්වනේ එහෙම වෙනකොට අර එනර්ජි එක නැහැ භාවනාවට කමටම් පීටන්නේ සිල් කැඩෙනවා සිල් තියෙන එනර්ජි ලොස් එක බේරගන්න තියෙන පොඩි වැටක් හරි පොඩි මොකක්ද ටැප් එකක් හරි මේ කරාමේ ඉතින් ඒ සිල් කැඩෙනවා කියන්නේ රස වින්දම් සිල් කැඩෙනවා ඒ කියන්නේ අපි සිල් දැන් අපි 12න් පස්සේ කන්නේ නැති එකක් හැබැයි මේ දානේ වළඳනකොට රස ගන්න නැතුව ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ලොකු ගැම. ඒක හැබැයි ලොකු පින්මක් පනිනවා තමයි. කාම ලෝකෙන් ලොකු පින්මක් පනිනවා. නිකන් හිලකින් දානවා වගේ. මම බලන්නම් පින්වතුනත් එක වළඳන්න. මම දන්නේ ඒක ටිකක් uncomfortable තමයි. මේක ට්‍රේනින්ග් එකක් දැන්. කමාන්ඩෝ ට්‍රේනින්ග් එකක්. නැත්තම් පින්වතුනි මේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ අපිට. අපි ඔහේ හැමදාම සිල් අරගෙන යාවි. තව එකක් මතක් කරන්න ඕනේ. එක දවසක් බුදුහාඳුර කියනවා මේ මොනවාද සිල් අරගෙන හිත කන්ට්‍රෝල් කරන්න භාවනා කරන්න බලන්නේ කවුරුද 1000කට වඩා වටිනවා කියලා.
අනේක අද රිෆ්ලෙක්ට් කරන්න පුළුවන්. මට හිතෙනවා එක දවසක් මදි කියලා මේ වගේ රිට්‍රීට් එක දවස් 3ක් වගේ අඩුව දවස් 14ක් මගේ මේකට මොන මං අත්දකපු දෙයක් කැලේදී ඒක ඉතින් කවදා හරි කවුද දන්නේ ඒක අවස්ථාව ලැබේ. හැබැයි මේ දවස අරම හිතට ගන්න දවස් 1000ට වඩා වටිනව අවුරුදු 1000කට වඩා වටිනව මේක දවසක මේම කරන එක. දැන් මේ පින්වතුන් මේ මහ මං කව මේ පින් කටි සීල් ගන්නත් ලෑස්තිලා ඉන්නවද කියලා. එතකොට සමහරට නෑ සමහර දැන් මම සීලියේ සීල් දුන්නේ කියලා කියවන කාටවත් එහෙම කලක් කියලා දෙන්නටයි මගේ මාන ජීවිතේ. සීල් මම දුන්නේ නැතුනට සීල් ගන්න එක මම තදින්ම කියනවා. ගන්න එක ගන්න ඕනේ පින්වතුනි. සීලේ කියන්නේ මේ ඒකේ තියෙන වටිනාකම මම එකක් කියන්නම්. බෝධිසත්වයන් වහන්සේ දැන් මේක මේ පින්වතුන්ට අදාළයි මං හිතනවා. මුළු දවසම වැඩ කළා ඉදා රස්සාවල් කරන කාලයක ඒ කාලෙක බෝධිසත්වයන් වහන්සේ හොඳටම මේ ඒ රස්සාවල් මහා මහන්සි වෙන රස්සාවක්. ඒවා කරලා දැන් සිල් පදේ සිල් ගන්න ප්‍රැක්ටිස් එකක් තිබ්බා බෝධිසත්වයන් වහන්සේට. ඒතර බෝධිසත්වයන් වහන්සේ එදා මුළු දවසම එදා නිවාඩු දුන්නේ නැහැ. ඒක හරි ඉන්ටරෙස්ටිං. දැන් මේක අද කාලේට හොඳටම අදාළයි. ඒ බොස් නිවාඩු දුන්නේ නැහැ ඒ සිල් පොයේ දවසේ. මේ ඒත් සිල්පද ටික රැක්ක ගත්ත සමාදන් වුණා. සමාදන් වෙලා ඒ කියන්නේ 12න් පස්සේ ඒ කාලේ ෆාස්ටිං කරපු එක ඒක මම දන්නේ කොහොමද ඒ බෝධිසත්වයන් වහන්සේගේ ඒ කාලේ තිබ්බේ. කොමරි දානේ ගන්න නැතු ඉන්න ප්‍රැක්ටිස් එක කරන්න උනා. අර මහන්සියට බලන්න එච්චරේ මහන්සියට අපවත් වුණා ඒ ආත්මේ. අපවත් වෙලා දවස් භාගයකද ගත්ත සීලය ඒ බලය කොහෙද දීපදුනේ දේවලෝකෙ ඉපදුනා පින්වතුනි. පින්වතුනි පින් කරලා පින් විතරක් හරි සේවාව විතරක් කළ සිල් ගන්න නැතුව දේවලෝකයේ වීසා එක ඇරෙන්නේ නැහැ. මොකද මේ අපි දැන් ගොඩක් අය හිතන සිල් කරන්න නැතුව මොන විදියට ලොකුවට පෙවුනට පින්කමක් හරි මොන හරි ඒවල වෙන්නේ පින් ඇති යක්ෂ. මොකද يعني මේ හොඳම මේ තලවල මේ හොඳම අපාය කොටසවල ඉපදෙනවා. ඒ කියන්නේ හොඳම අපායකට මොකද සිල් කැඩෙනකොට මං කියන එනර්ජි ලොස් එකක් වෙනවා. ශක්තිය නැහැ. ඒ හරි සීලිය ගන්නකොට මේ පින්වතුන්ලා මූණැඹුල් කරන්නේ ප්‍රාණවත් වෙනවා මේ ඇඳෑ වෙනකොට. මේවා වෙනකොට. මේක නිකන් අමාරුවෙන් වගේ කරන එකක්. එහෙම මාත් එක නම් වෙන්න බෑ. මාත් එක වෙන්නේ ඒක මහා බලවේගයක් පින්වතුනි ශක්තියක්. තමන්ගේ නිදිමත බය දුක් ડિප්‍රෙෂන් ඔක්කොම කොහේ ගියාද කියලා දන්නේ ඒක මහා ටොනික් එකක් බෙහෙතක්. ඒක ලැබෙන්න ඕනේ. ඒ සීලය ඒකේ එහෙම ආවර්ජන කරන ක්‍රමයේ දැනගන්න සීල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. දැන් මං ගෙදා කිව්වේ අර මෙහෙම මහාම්දුනේ අපිට අත්දැක්ක ඊට පස්සේ අපිට අනිත් දෙමිනී කරා හොම කරා. ඔය ඒ කියන්නේ මං කිව්වේ වෙඩි කාලා කියලා. එයා සීලයට එක්ස්පර්ටයිස් එකක් නැහැ. තමයි ඒක දන්නේ මොකද සීලය හරියටම කියන්නේ කොහොමද මම රැක්කම ඒක රැකුණා වෙන්නේ. ඒතතන ඉන්ද්‍රිය සංවර සීල. හැබැයි ඕක තමයි භාවනාවට බලපාන්නේ කෙලින්ම. අබැතිනි මෙහා දැන් අද අටසිල් හරි දස්සිලුත් ගන්න පුළුවන් සල්ලි අල්ලන්න නැතුව ඉන්න පුළුවන් වෙයි. ඉතින් උන්නම් හැබැයි අනිත් එක තමයි පවාරන්නේ මාත් එක සිල් ගත්තම ඒ කියන්නේ හැන්දෑවට. බෝධිසත්වයන් වහන්සේට වඩා වැඩ තියනවද කියලා බලන්න එදා. ඒ කියන්නේ එළි වෙනකන් එක තියාගන්න පින්වතුනි. ඒක ඊට වඩා ලොකු වස්තුවක් තැම්පත් කරන්නේ. කටින පින්කම් 100ක් 1000ක් 1000ක් කරනවටත් වඩා ඒකේ බලය වැඩි. තව මොනවාද අද තියෙන්නේ මොනවාද? මන්දන තව අර පින්කම් වර්ග තියෙනවා. තව මේ වගේ ඕගනයිස් කරන එකක් වුණත් ඊටත් වඩා වටිනවා සිල්පද ටික ගන්න එක. දැන් මේකත් ලොකු කුසලයක් ධර්මයේ මේවා කරන ඕගනයිසර්ස්ලට. ඊට පස්සේ තව ඔය දින බුද්ධ කාලයේ අසදුෂ්ට මොකද්ද මට ඒක ප්‍රොනවුන්ස් කරන්න බැහැ. අසදුෂ්ට මහතානේ. ඉතින් ඒක රජවරු තමයි කරේ. ඉතින් ඒක තමයි පින්කම් වලින් ඉහළම. පින්වතුනි මේම සිල්පද කරනකොට ඒවා ළඟටවත් ගන්න බැහැ. කවුරුත් එහෙම කියනවාද? ඒවා බුදුහාඳුරු කියලා තියෙනවා. තියෙන අපි අර ඒකම වර්ණා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක වලක ඒවා මාර්ගඵල කරගෙන තියෙනවා. පින්කමක් මාර්ගඵල කරගෙන තියෙනවා. කටන පින්කම මේ ඉවරුනම් පස්සේ එක්ක මොන හරි පූජාවල ඉවරුනම් පස්සේ ඒක හරියට ඔක්කොම ඉවරුනා කියලා වගේ සටිස්ෆැක්ෂන් එකක්. හැබැයි පින්වතුනි අපි පටන් අරන්වත් නැහැ. ඒ කියන්නේ අපි හරි බෙහෙත අල්ලලා නැහැ. එතකොට අපි කවදාකවත් සුවපත් වෙච්ච නිරෝගීපත් මේ නිවිච්ච පිරිසකට යන්න ඉඩ මදි වෙනවා. ඒ කියන්නේ අපි සම්ප්‍රදායන් උකූලව ඔහොම දෙයක් නියම් කල්චරයක් කරගෙන
කිය කට්ටියක් එක වෙන්න බෑ. අපි මොන රෙවලූෂනයක් වෙන්න ඕනි මේ කාලයකට ඇවිල්ලා තියෙන්නේ. මේ පොඩි කාලයක් හරි විප්ලවයක්, ඒ කියන්නේ අපේ පරිවර්තනයක්, වෙනස් වීමක්. ඉතින් ඒක සිල් අද ගන්න පුළුවන් දැන්. ඒ කියන්නේ පිංගතුලට මට මං ගුරු දෙවන් වහන්සේකෙන් මම මේ දැන් සමාකේව කරන්නේ උන්වහන්සේගෙම මගෙන් ඇවිල්ලා ස්වාමිවංශය ඇහුවම මං ඇහුවම මං හරි ආසයි ස්වාමිවංශගේ සිල් ගන්න. මොකද උන්වහන්සේ ගුණවත් සිල්වන්ත කියලා ජර්මන් ස්වාමිවංශය. තියර ඒ කාලේ ස්වාමිවංශෙත් එක්ක තිබ්බ මේකත් එක්ක උන්වහන්සේගෙන් සිල් ගන්න වගේ හරි ආසයි. ස්වාමිවංශගෙන් මං අර ඉන්න වුණාම ආරණ්‍ය පොල්ගස්තුවේ ස්වාමිවංශගෙන් මං ඇහුවම කවන්නෝ you can take any amount of seal you like. You can go to the Buddha statue. එතකොට ඒක තමන්ටම රෙස්පොන්සිබල් වෙන්නේ හැටි. ඒක හයියකට. හැබැයි ස්වාමි වාස කෙනකින් ගන්න එක ඒකත් ඒක බුදුහාඳුර රෙප්‍රසෙන්ට් කරනවානේ සංඝ කියලා. ඒක හොඳයි. ඉතින් අදිෂ්ඨාන වෙන්න මොකද අද අට සිල් හරි දස් සිල් හරි තමන්ට පුළුවන් නම් දස් සිල් බලා ගන්න කැඩෙන විදියට නෙමෙයි කැඩන්න බැරි රකින්න පුළුවන් කියලා හිතාගෙන හිතන එක මේ මොකද්ද මේ කොච්චර කාලයකටද පුළුවන් කියලා එහෙම දැන් අනුමාන කරගෙන ඒක දකින්න දැන් 10 හැන්දෑ වෙනකල් 10 10 සිල් රකින්න පුළුවන් නම් එහෙම කරන්න. ඒක මේ කැඩෙනවා නම් කමන 8 සිල් වලින් ඉන්න. ඒ කරන එක ලස්සනට පිරිසුදුව කරගෙන මේ මහා බලය Tamanට මේ ඒකෙන් කර්මය ගොඩක් පිච්චෙනවා පින්වතුනි. ඔය කූටදන්ත සූත්‍රය එහෙම කියලා තියෙනවද දන්නේ? ඒ දීගනිකයි ඒ සූත්‍රේ එනවා යාග වර්ග කීපයක්. මම දැන් බණකට ගියොත් ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ කරුණු ගොඩක් කියන්නේ ගන අපි පොඩ්ඩක් බලමු මේකට භාවනා කරුණු ටිකක් පස්සේ කියයි. උදේ පාන්දරම හොඳයි. දෙක තුනක් තියෙනවා. කෑමෙන් පරිසං වෙන්න ඕනේ, කතාවෙන් පරිසං වෙන්න ඕනේ. දැන් ස්වයංවංශයේ හොඳ එක්සැම්පල් එකක් නෙමෙයි මුලට කතාවෙන් උත් එනර්ජි ලොස් එකක් වෙනවා, නිින්දෙන් උත් එනර්ජි ලොස් එකක් වෙනවා. මේ ටික මග අරගන්න බලන්න. නිින්ද කියන එක එන්න පුළුවන්. ඉතින් මේ ඊයේ නම් මම දැක්කා මේ පිංගසුන්ලගේ තියෙන හොඳ එනර්ජි එකක්. මම හිතන්නේ මෙහාට ඇවිල්ලා මේකේ තියෙන මොකක් හරි තමයි දුකත් තෙල්ල එක තව ගැලවෙන්න ඕනි කියලා ලොකු ඇත්ත මොකක් හරි තියෙන මං වගේ නන් ටිකක්. මම බල බල අංජනන් එලි බල බල ඉන්න ගතියක් නෑ. මටත් ඒක හයියක්. අපි පොඩි දෙයක් කරන්න ඕනේ. පළවෙනිදම රිලැක්ස් කරලා ඔය පොඩ්ඩක් ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. තව අපිට දානෙට 10 පෑයකමාරක් වගේ තියෙනවා. මම හිතුණා චුට්ටක් හිමීට භාවනා කරන්න ඕනේ, කාත් එක්කත් කතා කරන්න ඕනේත් නේ. මේ කට්ටිය මෙහෙම සීට්ස් කියලා අල්ලන් ඉන්නවද කොහොමද? නැත්නම් ඕන තැනක ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන්ද? කවන්නේ තමගේ බඩු තියලානේ තියෙන්නේ එතන. මට ඕනේ පුළුවන් චුට්ටක් මෙහෙම තමන් අර සබහා ධර්මයේ අහස ටිකක් බලලා, ඉර ටිකක් බලලා සයිමන්සගේ පොඩ්ඩක් යන විදිය චුට්ටක් ගන්න ලැබෙන්නේ. ඒ ටික ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙන්න. සිම්පල් දේවල් ජීවිතේ. එතකොට ඒකෙන් පටන් ගන්න එක වටිනවා. ලොකු ඇම්බිෂන්ස් තියාගන්නේ. අරකයි මේක. ඒක ලේසිනේ හැමදාම පුළුවන් අරක බල්ලා හුස්මක් අරගෙන මේක මම ජීවත් වෙනවා මේක සනීපයි කියලා just fresh air. අනේවා important පොඩ්ඩක් කරන්න උදේට. හැමදාම වගේ. ඒක අදත් පටන් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ මොන හරි තමන් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් දැන් නෑනේ. මම අර එයාපෝට් එකේ කියපු එක්කෙනා වගේ හාමුදුරුව පේනවා. දැන් මෙතනට ගේන්න එපා ඒ සිතුවිලි පින්වතුනි. ගේන්න එපා කියන්නේ හිතන්න දැන් ඉවරයි. මගේ මේ ඔළුවේ වැරදියට හිතන එකක් මේවා ගැන. දැන් මම මෙහෙම ඒ ගැන හිතන්නේ නැතුව ගියොත් ඒවට විසඳුමක් අනිවාර්යෙන් වෙනවා. ධර්මයේ අනිසංසෙන්. ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමෙන් ධර්මයේ ආශිර්වාදයක් අමුතු ප්‍රතිහාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමන්ගේ මන් දෙන ලොකුම පූජාව තමන්ගේ ඔය ප්‍රශ්න වලට මේ වර්තමානෙට හිත ගේන එක. ඉතින් අද මෙහෙම භාවනාවක් රිට්‍රීට් එකක් කියලා එන්නේ හරිම ඉන්ට්‍රස්ටඩ්ම කට්ටිය. ඒක වටිනවා. පොඩ්ඩක් එළියට මේ ගිහිල්ලා වැඩි වෙලා ඉන්න එපා. චුට්ටක් මෙහෙම මට ආසයි බලන්න මේ කට්ටිය ඇවිදින හැටි. ඒ කියන්නේ මත් එතකොට මේ තර්මෝමීටර එක වගේ මේ ටෙන්ෂන් ලෙවල් එක මැන ගන්න පුළුවන්. හැබැයි දැන් භාවනා කරන්න යන්න එපා පිංගුවතිනි. ස්ලෝ මෝෂන් වොක්ස් මොනවත් තෝන්නේ. ටිකක් මෙහෙම නිකන් නෝමල් තමයි ඇවිදින්න හිතන විදිය. මට එක එක්කෙනා මෙතන පෙරේඩ් කරන්න බෑ. පිංගුවතිනි
අපිට ගොඩාක් විට භාවනාව කියලා හිතනකොට හිතෙන්නේ මෙහෙම ඉඳගෙන ඉන්න එක පමණයි කියලා. අද මම පොඩ්ඩක් කර අපේ මහත්තයෙක් මාව ඩ්‍රයිව් කරන් ගියා මේ යනකොට මට ඉතින් චුට්ටක් කියලා දෙන්න හිතනවා. ඉතින් යනකම අද නම් ෆ්‍රෙෂ් එකට ඉන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ කරන්න ඕන එකක්. ඒ කියන්නේ මේ බඩි එක රිලැක්ස් කරලා තියෙන හැටි හිත අතරලා තේව උදේ පටන් ගන්න ඕනේ. උදේම පටන් අරන් දවස පුරාම වැඩත් එක්ක ගෙනියන්න තියෙන ක්‍රමයක්. ඒතර තමන්ට මානසික සුවය අප්සෙට් වෙන්නේ නැහැ. තම වැඩ කරනවා කරාට අර මේ එක මතක් කර කර මොහොතට වර්තමානෙට හිත ගේනවා. ඇවිදින් යනකොට ඇයි මං හයියෙන් යන්නේ? ඒක තමන් හිතන්න ඕනේ. ඇයි මට හිමීට යන්න බැයිද? එහෙම කියලා තමන් ආයෙයි ක්වෙස්චන් කරලා තමන්ව ස්ලෝ ඩවුන් කරන. ස්ලෝ ඩවුන් කියන්නේ ආටිෆිෂියලි නෙමෙයි. ඒක ටෙන්ෂන් එකක්. එතකොට මේක මේ තමන් ක්වෙස්චන් කරනෝනේ තමන්ගේ මෙන්ටල් ස්ටේට් එක. ඇයි මොකද්ද මගේ මේ වේගය මෙතන? නිවන් දකින්නත් ඇයි මේ වේගය? ඉතින් වේගෙන් නිශ්චල භාවයට එන්න බෑ. ඉතින් ධර්මය යන්නුනි කියලා හරි මොකක් හරි ඊට පස්සේ ඉතින් අර ඒවා කොහොමද ඔක්කොම අතාරින්නේ? මොනවත් මං කියලා කෙනෙක් නැති කරගන්නේ. දෙම ක්වෙස්චන් කරන්න ඕනේ මොකද්ද මේ චුට්ටි දෙයක්. ඉතින් අදන් පොඩ්ඩක් මම දැන් චෛත්‍ය වටේ පැත්තේ හොඳයි. වාහන ටික නම් තියෙනවා. හැබැයි පොඩ්ඩක් චෛත්‍ය පැත්තේ ඔහොම පොඩි මේ පොඩ්ඩක් ඇවිදින්න වගේ ගිහිල්ලා එකක් හිතෙන් ඉමේජින් කරන්න. මේ සෙනඟ නෑ කියලා කමන්නේ නෑ. මම සෙනඟ පිස්සු කියලා හිතුවත් කමන්නේ කියලා. අර එහෙම සෙනඟක් වුණත් ඒක මම තනියම ඉන්නවා වගේ හිතට ගන්නවා. මං ගානක් නේ. ඒක සංඥාවක් ඔය පිරිස කියලා දකින්නේ. ඉතින් හැබැයි සාමාන්‍යයෙන් හුදකලා සංඥාවක් අවශ්‍යයි මේකට උදව්වට බාහිරින්. හැබැයි ඒක අපේ අදුගානේ හිතෙන් හරි හදා ගන්න බලමු. ඉස්සර මම ඔය සිල් ගන්නකොට කියන්නේ භාවනා කරනකොට ගිහි කාලේ පොල්ගස්තුවෙත් ගිහිල්ලා ඉතින් අර සමාග උපාසක මහත්වරයෙන් බලනවා ඇවිල්ලා කතා කරන්න මේ අර තරුණ මහත්තයෙක් මෙහෙම භාවනා කරනවා. ඉතින් මම කියනවා අපි මේ සිල්ලරන් ඔක්කොම ඉවරුනම් පස්සේ කතා කරමු කියලා. මොකද මං එක පාටම වැඩේට බහිනවා. කියන්නේ වැඩේට බහිනවා කියන්නේ පාළු කුටියක් ඒ පැත්තේ තියෙන තැනක් හොයා ගන්නවා. එහෙම ඊට පස්සේ එතන ගිහිල්ලා තනියම මේ වැඩේ කරන්න මිනිස්සු හම්බෙන්නේ. ඒ කියන්නේ අර එහෙම යන්නේ නැහැ. ඒක අවොයිඩ් කරනවා මේ. දැන් මේක අල්ලගන්න නම් Tamanට එහෙම කරන්න වෙනවා. ඉතින් මේ පොඩි පොඩි පොයින්ට්ස් ඒ වුණොත් තමයි මේ අර ඇතුලෙන් සතුට වෙන ඒවා මතු කරගන්න පුළුවන් වෙන්නේ පිටින්. ඒවා ලබා ගත්තොත් ඉතින් ජීවිතේ තමන් එදා අවුරුදු 18 දී මගේ මේ ගමන පටන් ගත්තා. එදා ඉඳන් අද වෙනකල් ඇතර මම නිග්ලෙක් කරා මගේ අධ්‍යාපනේ. උපරිම කරේ නැහැ. මගේ පියතුමාගේ බලකිරීමෙන් විශ්වවිද්‍යාලය ඇතුළු වෙන්න උනා. හැබැයි උපාධි ඉවර කරේ නැහැ. මේකට තියෙන මේකෙන් ඊට පස්සේ පියතුමාන් බල කළ රස්සාවකුත් කරා චූටි කාලයක්. ඒකත් මම නිකන් නමට කරේ. එතන ඇස්සේ භාවනා කර කර මේ ප්‍රොමෝෂන් ගත්තේ නැහැ. එහෙම නිකන් ඒවා කරා. මම පස්සේ හිතුවා ඒවා හොඳට කරා නම් මම සතුටු වෙයිද කියලා. නෑ පිංගුතුනි, ඒවා කරේ නැහැ කියලා මට කිසිම අසතුටක් නෑ. මේ දැන් ලබාගත්ත මෙහෙම ගිහිල්ලා ඇති කරගත්ත ඇති වෙච්ච දේවල් මං හිතනවා මේක විශේෂයෙන් මගේ ගුරු දෙවියන් වහන්සේට පින් සිද්දෙනවා. මම මේ කාලේ මං හිතුවටත් වඩා මනසෙන් විඳින්න ඕන සැනසීම් විඳින්න ලැබුණා උන්වහන්සේ හින්දා. ඒ සත්පුරුෂයෙක් කමුණ ගැසිච්ච හින්දා. තල්ලු කර ඇද්දා. උන්වහන්සේ අපිට කියන්නේ මොකක්ද දන්නවද පින්වතුනි? මට මේක හාමුදුරන්ට තමයි තියෙන්නේ. මගේ ගුරු මගේ සහෝදර හාමුදුර හම්බුණා මැත්තටම. ස්වාමීන් වහන්සේ අපිට කියනවා you only rest in hospital කියලා. දැන් අපි මම ස්වාමීන් වහන්සේ ඒක ඇත්තට වුණා. ඉස්සර පයින් වඩිනකොට අම්පාර පැත්තේ මට ආරංචි ඒ මෙඩිකල් ඔෆිසර් කියනවා මේ අපිට මෙහෙම වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේ වගේ ඉතර පහින් මෙහෙම අපිට හම්බුණා මගේ තාත්තට. මං එහෙම වඩිනකොට මං කොහේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අපි දවස් 3ක් ස්වාමීන් වහන්සේ කියන දවස් 3ක් රෙස්ට් කරනවා ඉස්පිතාලේ. ඒක අර වීක්නස් ඇයි මේක. ඊට පස්සේ අනිත් ගමේ ළඟ පාර. ඉතින් එහේ මේ පොඩ්ඩක් අමාරුයි කියලා ඒක ගණන් ගන්න අරකයි පින්වත්නි. මොන අමාරුකින් හරි තමන් මේක මාස්ටර් කරගත්තොත් ලොකු දෙයක් ජීවිත කාලෙම. ඉතින් අපි පොඩ්ඩක් මේ ඔය චෛත්‍ය වටේ එහෙම පොඩ්ඩක් අර
පිටිපස්සෙම ඉන්න කට්ටියට පුළුවන් ඕනනම් එහෙමම ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් කරලා යන්න, චෛත්‍යයක් බලන්න, අහස බලන්න, තව මේ හුදකලා ගතිය ඇබ්සෝබ් කරන්න, හිතන්න මේ සද්ද නෑ නේද මෙතන කියලා ඒක ෆීල් කරන්න. හොඳට ඒක ෆීල් කරන්න පින්වතුනි. ෆීල් කළා ආයි මෙහාට එන්න. එන්න නෙමෙයි වඩින්න. වඩිනවා කියන්නේ එහෙම අඩිය ගන්න තැනට හිත පිහිටගෙන පොඩ්ඩක් බලන්න කොහොමද මට මේක නිකන් ටෙන්ෂන් එකක් නැතුව යන්න හැටි ටිකක් ඒක කරන්න. ඊට පස්සේ මම සක්මන කියන්න. නැත්තම් බෑ ටෙන්ෂන් එකක් කියන්නේ මොනවත් භාවනා කරන්න යන්නෙත් නැතුව ඔහොම යන්න. කිහිල්ල එන්න මෙහාට. දැන් කාත් එක්කවත් කතා කරන්න එපා. ඒක නම් රූල් එකක් ඇටිට තියාගන්න.